is Other Than a Midday News. ಐಹೋವಾನ್ ಒಬೆಕ್ವನ್ನ ಜಾತ್ಯಂತರ ಪ್ರಮುಖೇನ್ ಪ್ರವೃತ್ತಿ ವಾರ್ತಾಕರಣೆ ದೇಶೀಯ ಸನ್ನಾಮ್ಯ ಅದುತನೆಯ 24/7 ದಹವಾಲ್ ದಲ್ ಹಾಯ್ತಿಯ ಅಪಕೆ ಪ್ರಧಾನ ಪ್ರಾತಿಪ್ರಕಾಶ್ಯ ಸಮಕೆ ಮಮಕ ಸುನಿ ಸಮರ ಸಿಂಹ ಮುಲಿಂದ ಪ್ರಧಾನ ಪುವಾತ್ ಶೀರ್ಷ ಪಾತ್ರ ಬೆದುಂ ಕರ ವಾರ್ತಾವ ಪಾರ್ಲಿಮೆಂಟೂಟ ಲಬಾದೀಮ ಸತಿಯಕಿನ್ ಕಲ್ಯಾಯ್ ವಿಪಕ್ಷೇ ದಡಿ ವಿರೋಧಿಯ ಮೆದ ಅಗಮತಿಗಿನ್ ವಿಶೇಷ ಪ್ರಕಾಶ್ಯ ಪಾರ್ಲಿಮೆಂಟುವ ತುಲ ಗುಟಿಬೆಟ ಹುವಮಾರುವಾಕ್ ದೇವುಂದರ ಮುಹುದೇದಿ ದೇವರ ಯಾತ್ರಾವಕ್ ನೌಕಾವಕ ಗೆಟೀಮೆನ್ ದೆದಿನೆಕ್ ಮರುಟ ಐಕ್ ಅತುರುದಾನ್ බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා අද රැස් වූ පාර්ලිමේන්තු විශේෂ සැසිය ආරම්භයේදී කතානායකවරයා මේ පිළිබඳව සභාව දැනුවත් කළා. මෙතර අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සැසිය අමතමින් විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා. මහබැංකු බැඳුම් කර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දීමත් සමග එම වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් සිදු කිරීම සඳහා හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලා සිටි අතර අග්‍රාමාත්‍යවරයාද පසුගියදා කතානායකවරයාගෙන් ඒ සඳහා ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ අනුව අද පෙරවරු 10:30ට පමණ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවනු ලැබුවේ 2018 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය ලෙසයි. මහා බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සහ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරී අනුසස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34ක පිටපත් ඉල්ලා සභානායක ලේකම් විසින් අධිකාරී ජනාධිපතිතුමාගේ ලේකම් වෙත ලිපියක් යවා ඇත. එකී වාර්තා පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසුව ඒවා නීතිපති ශ්‍රී ලංකා මහ බැංකුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේදී විකුණන බවටත් එම වාර්තාවල පිළිබඳ තවත් එක් සතියක් පමණ පාර්ලිමේන්තුවේ සතියකින් පමණ පාර්ලිමේන්තුවේ සභාවට කිරීම සඳහා ලබා දෙන බවටත් අධිකාරු ජනාධිපතිතුමා විසින් දන්වා ඇති බවට දැනුම් දීමට කැමැත්තේ. අනතුරුව බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මට විරුද්ධව චෝදනා අහන්න මං දැන් කැඳෙව්වහම කියනෝ චෝදනා නෑ කියලා. හොඳයි ගරු. ඒ වගේ මං ගරු අගමැතිතුමාට එකඟ වුණායි අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳෙවට පස්සේ එතුමාට ඒක අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව දෙනවා කියලා. අද දින මා මෙම ප්‍රකාශය කරන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හේවත් කෝප් වාර්තාව පිළිබඳ අපගත් පියවර මෙම ගරු සභාවේද තවදුරටත් පැහැදිලි කිරීම සඳහාය. 2015 මාර්තු මාස සිටම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අප රජය විසින් අඛණ්ඩව නිසි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. සියලු කරුණු පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කොට තිබෙනවා. ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව මෙම ගණදෙනුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේද සිදු ඇති අලාභයේ රුපියල් බිලියන 11ක් බවට සඳහන් වෙනවා. දැන් ඉතිරි ඇත්තේ නීතිපතියා විසින් කරුණු උසාවියට වාර්තා කොට නඩු කටයුතු මෙහෙවා රජයට සිදු ඇති අලාභය නැවත අයර කර ගැනීමට කටයුතු කිරීමයි. එමගින් රජයට අලාභයක් සිදු ඇත්නම් එය පියවා ගැනීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව අපේක්ෂක පාතිය කඩනමින් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි. 2015 ජනවාරි 8 දින අප පිහිටුවේ යහපාලන රජයේ විශේෂ ජයග්‍රහණයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම විශේෂ ප්‍රකාශය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ විරෝධතා පෝරු රැගත් විපක්ෂයේ මන්ත්‍රීවරු සභාකාර්පය මධ්‍යයේ ආරම්භ කළ විරෝධතාව පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අපි සම්බන්ධ කරගත්තා අදතරණ පාර්ලිමේන්තු වාර්තාකරු හසිත විජේවර්ධන.
විරෝධතා මැදේ තම ප්‍රකාශයේ සිදු කළ අගාමත්‍යවරයා ප්‍රකාශයේ අවසානයේ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් ඒකබද්ධ විපක්ෂයේ සිදු කළ බාධා කිරීම වලට විරෝධය පළ කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සමග එක්ව විරෝධය පළ කිරීමද කැටි පෙනුණා. කෙසේ වෙතත් අවසානයේ කතානායකවරයා සභාව මිනිත්තු 10කට කල් දෙවීමට තීරණය කළ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක්ද කැඳවනු ලැබුවා. අනතුරුව සභාගර්භයේ විරෝධතාවය පළ කරමින් සිටි ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිව තිබූ උණුසුම්කාරී තත්ත්වය දැවන්ත ගැටුමක් දක්වා දුරදිග යන ආකාරයද අපට දක්නට ලැබුණා. අවසානයේ මෙම ගැටුම සමතේකරපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාටද සභාව මැදට පැමිණීමට සිදු වූ අතර ගැටුම්කාරී තත්ත්වය සමතේකරපත් වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයෙන් විසිර ගියා. අග්‍රමාත්‍යවරයාගේ ප්‍රකාශ අතරතුර සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කළ දර්ශනයි මේ. බැනුම්කර වංචාව වැනි බරපතල ගණයේ චෝදනා සම්බන්ධයෙන් වත්මන් පාලන ක්‍රමය තුළ දඬුවම් ලබා දීමක් අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩී ලාල්කාන්ත මහතා පවසනවා. ගල් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඒ මහතා මේ පව සඳහන් කළා. මේ ආණ්ඩුව ඉස්සලම කළ යුත්තේ මොකද්ද? ආපු ගම තමන් හොරකම් නොකර සිටීම. ජනවර මේක. දෙක හොරකම් කරපු අයට දඬුවම් කිරීම සහ අය කර ගැනීම. ආපු ගම මොකද කරේ? කෙලිය මහ බැංකුව. පෙබරවාරි මාසෙනකොට දුන්න වැඩි. ඒකේ පාඩුව කතා කරලා නිම කරන්න බෑ. හිතන්නේ නැති ගම්වල පොඩි පොඩි ගේමක් දෙනවට වඩා හොඳයි කට්ටියම සෙට් වෙලා ජාතික මට්ටමින් හොඳ ගේමක් ගන්න. ඒවල් ලේසි නේ අල්ලන්නේ. ඉතින් මේකේ මහා මුලකාරයා කවුද? අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා පිට රටින් ගෙන්නලා දාගත්ත කවුද? අර්ජුන් මහේන්ද්‍ර. මහ බැංකුව කාගේටද තියෙන්නේ? මේ අගමැති යටද? වෙනද කාටද තිබෙන්නේ? මුදල් නැමැති යට. ගත්ත ආයතනය තමන්ගේ අතට. මේක අපි මතු කරන්න ගත්තට පස්සේ මේක ෂේප් කර කර බේර 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 ගියා. මේකෙන් බේරෙන්න බෑ. මොකද මිනිස්සු දන්න හොරකමක් වෙලා තියෙනවා. මේවා බාරකාරීත්වය තිබ්බේ කායටද? දැන් කියවලා තියෙන නම් මොනවාද? මේක තනි වැඩක් නෙමෙයි, සාමූහික වැඩක්. එක පැත්තකින් ව්‍යාපාරිකයෝ ඕන, තව පැත්තකින් නිලධාරීන් ඕන, තව පැත්තකින් දේශපාලඥයෝ ඕන. ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත්ත පොදු ජනතාවත් සම්බන්ධ වෙච්ච ඇත්ත ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ බිහි වෙනකන් ඕවට මොකක්වත් වෙන්නේ නැහැ. අපි ආපු දවසට තමයි ජනතාවගෙන් කොල්ල කාපුවා ඔක්කොම ආපහු අය කරන්නේ, ඒවා කරපු අය හිරයන්නේ එදාට. ඒ නිසා තමයි අපිට ලෝක වාර්තාවක් ඇවිල්ලා තියෙන්නේ. ලෝකයේ තියෙන දූෂිතම රටවල් හතරෙන් එකක්. පෙරදිග ලෝකයේ මුතු ඇට එනෙමෙද වෙන ඇට එක නමක් දාන්න. බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නම් මේ වන විටත් ඔවුන්ටෙහිව නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලබා දී ඇති බව එක්සත් ජනතා නිදහස් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. යෙ මිදෙනියේ පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා මේ පව සඳහන් කළා. බලන් හිටියා බැඳුම් කරේ රනිල් වික්‍රමසිංහ මහත්තය වැඩිධිකාරය වෙනක ආණ්ඩුව හදන්න. අනේ මෛත්‍රීපාල මහත්තයා ඒ කතාවේ කියනවා රනිල් වික්‍රමසිංහ වැරද්දක් කළේ නැහැ. මහින්දන් ගැතෙන් පොඩි වැරද්දක් වෙලා මෛත්‍රීපාල මහත්තයා ගරම් වෙනවන් අනුව මිලියන 11000ක් අතුරු දහම් වෙලා. හොරෙක් නැත, වංචාවක් මෙතන. දැන් හොරා නැතුව වංචාවක් වෙලා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දැන් ඔතන රවි කරුණානායකගේ ඇලෝසියස් කියන නම නැතුව නාමල් රාජපක්ෂගේ දොස්තර ප්‍රනාන්දුගේ ඩීවී චානිගේ නම තිබලන් අපේ හාමුදුරුවනේ ඒ වෙලාවෙම. අරේ මෛත්‍රී මහත්තයා ජාතිය මතරකොට මෙහෙ ලයිව් සජීවිදෙයි නාමල් අත්තරන් ගොඩ ගන්නවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයගේ නමක් නෑ. රවි කරුණානායක මහත්තයා දැන් පොඩි චෝදනාවක් දාලා තියෙනවා. එතුමා කියන පේරෙනවලු. මේක තමයි යහපාලන. ඵලයට ඇවිල්ලා මාසයක් යන කලින් මහ බැංකුව මංගල ගෑවා.
ඒකාබද්ධ විපක්ෂ ඉදිරිපත් කරන ඕනෑම විශ්වාසභංග යෝජනාවක් පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය ප්‍රදේශයේ පැවති ජනහමුකින් අනතුරුව මාධ්‍යවේදීන් නැකූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කීපාරක් යෝජනා ගෙනාවද ගෙනාම ඒගොල්ලෝ ඡන්ද 40ක් විතර ගන්නවා අපි ගන්න 160ක් විතර. ඉතින් තව ගෙනාවත් ඔච්චරයි. ගෙලලා නිකන් වෙලාව කනවා ජනතාවගේ සල්ලි පාර්ලිමේන්තුවේ එක පැයකට කොච්චර කෝටි ගාණක් වියදම් වෙනවද? ඒව නාස්ති කරන විතරයි ඔය කරන්නේ. අභියෝගයක් නැහැ. ඒකවත් විපක්ෂය කියන්නේ එයා ගේන දෝෂ අභියෝග වලට ඒගොල්ලෝ අන්තිමේ ඡන්ද විමසනකොට ඒගොල්ලෝගේ නායකයත් නැහැ කවදාවත්. මම දැක්කේ නැහැ එක දවසක්වත් එක ඡන්දෙක දිවත් මහින්ද රාජපක්ෂ ඉන්නවා වාඩි වෙලා. ඊ අවුරුද්දටම ඇවිල්ලා තියෙන්නේ 4000යි පාර්ලිමේන්තුවට. පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා අන්තිම නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තියෙනවා මුගල්ලා. ඉවසීමෙන් ජනතාව මේකට එක එක අර්ථකථන දෙන්න නැතුව විකෘති කරන්න නැතුව බලන් ඉන්න පුළුවන්. දැන් ඔක රහ දැන් එන්නේ දැන් 2008 ඉඳලා සිද්ධ වෙච්ච දේවල් ගැන කොමිෂන් පත් කරනවා. එතකොට තමයි ඊටාම රසවත් දේවල් දැනගන්න හම්බෙන්නේ. දෙවුන්දරට ඔබෙන්නෝ මුහුදු ප්‍රදේශයේදී බහුදින ධිවර යාත්‍රාවක නෞකාවක ගැටීමෙන් ධිවරින් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ අනතුරට ලක් වූ ධිවර යාත්‍රාවේ සිටි තිදෙනෙකුගේ දිවි පෙරා ගැනීමට හැකි වූ බවයි. දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවක සතපොන් 13 දකුණු දෙසට වන්නට ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී අදාළ ධිවර යාත්‍රාව අනතුරට ලක්ව තිබෙනවා. නාවක හමුදාව පැවසුවේ රථවාහන ප්‍රවාහනයේ යෙදෙන ග්ලෝවිස් කැප්ටන් නම් නෞකාවේ මෙම බහුදින ධීවර යාත්‍රාව ගෙටිය ඇති බවයි. අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට නෞකාවේ සිටි කාර්යමණ්ඩලයට හැකි වී තිබෙනවා. නෞක හමුදා පැවසුවේ සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබූ සැනින් ගාල්ල කඳවුරෙන් පිටත් වූ නෞක හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් මගින් අනතුරට පත්ව සිටි තවත් පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට කටයුතු කළ බවයි. පසු අනතුරින් මියගිය ධීවරින් දෙදෙනෙකුගේ සිරුරුද නෞක හමුදා විසින් සොයාගෙන තිබෙනවා. නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමුතුරු දිනේෂ් පණ්ඩාර මහතා පැවසුවේ බේරා ගැනීම දෙදෙනා සහ මියගිය දෙදෙනාගේ මලසිරු මේ වන විට ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට බාර දී ඇති බවයි. අනතුරට ලක්වන අවස්ථාවේ ධීවර යාත්‍රාවේ ධීවරින් 7 දිනකු සිට ඇති අතර අතුරුදන් වූ අනිත් පුද්ගලයා ස්වාමී වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙලෙස අනතුරකට ලක්වෙත්තේ හික්කඩුව ප්‍රදේශයෙන් මුහුද ගිය ධීවර යාත්‍රාවක්. අදල යාත්‍රාවේ සිටි පුද්ගලයෙකු හදිස්සියේ මේ යාම හේතුවෙන් එම මරණය බාර දීම සඳහා නැවත ගොඩබිම වෙත පැමිණෙමින් සිටියේදී ධීවර යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. ඒනාවේ මාර්ගයේ මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේදී සිදු ව්‍යානතුරකින් පුත්කලින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. යාපනයේ දෙසට ගමන් කළ වෑන් රථයක් මාර්ගයේ ආසන්නයේ නැවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අදාළ අනතුර සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. යාපනයේ ඒනාවේ මාර්ගයේ මාන්කුලම් කොකාවිල් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 8:15ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. යාපනයේ දෙසට ගමන් කළ වෑන් රථය මාර්ගයේ ආසන්නයේ නැවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අනතුරු සිදුව ඇති අතර එවන විට වෑන් රථය තුළ පුද්ගලින් 5 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. ඔවුන් අනතුරින් බරපතල තුවාල ලබා ක්ලිනොච්චි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් සිව් දෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. පානතුර නගරයේ වෙළඳ සැලක් වෙත පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා වෙළඳ සැලේ මුදල් පැහැරගෙන ගොස් තිබෙනවා. ඊයේ පසුරු 7ට පමණ මෙම මුදල් මංකොල්ලය සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ හිස් ආවරණ කරගත් කොල්ලකරුවන් දෙදෙනෙකු වෙළඳසැලේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වමින් ඊට ඇතුළු වී ඇති බවයි. වෙළඳසැලට ඇතුළු වූ කොල්ලකරුවන් වෙළඳසැල් හිමිකරුගේ සහෝදරයාට වෙඩි තබා මුදල්ද රැගෙන යතුරුපැදියකින් පලා ගොස් තිබෙනවා. සිද්ධිය එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මම මෙතන දොරගෙන ගියාම මාව පළු කෙළුවා. වෙඩි ගන්න කොලක් කියලා ඉස්සර කිව්වලා බර්ග වයිට් එකක් කිනායි කියලා ඇතුලේ මම පළු කරලා දොර පළු කරගෙන රත්ේ ඇතුලට ගිහලා ඩිම්බින් ගාලා කලයක් තිබ්බා. ආව තමයි දඟලන්න එපා කියලා ඊට පස්සේ පොලියේ බලන පාට මම මෙහෙම බැලුවා. ඊට පස්සේ තමයි එළියට ආවම වෙඩි. ඒකලා වෙඩි තියලා තමයි යහපැත්තට බැලලා සල්ලි ගත්තේ.
සිද්ධීන් තුවාල ලැබූ වෙළඳ සැලේ හිමිකරුගේ සොහොයුරා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. මෙම වෙළඳ සැල මීට පෙරද කොල්ලකෑමට ලක්ව ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන්ද කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. මිනුවන්කොඩ රෙජි රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ පසුගිය වසරේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් 60 දෙනෙකුට හය ශ්‍රේණිය සඳහා පාසලක් නොමැතිවීම හේතුවෙන් එම සිසුන් දැඩි අපහසුතාවයකට මුහුණ දී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට අදාළ සිසුවියන් සහ ඔවුන්ගේ මව්පියන් මිනුවන්කොඩ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බවයි අද දින වාර්තාකරු සඳහන් කළේ. රජි රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ සිට රජි රණතුංග විද්‍යාලයට ඇතුළත් වීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 125ක් ලබාගත යුතු වනවා. කෙසේ වෙතත් රජි රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ පසුගිය වසරේ පහ ශ්‍රේණිය ඉගෙනුම ලැබූ මෙම සිසුන් 60 දෙනා මිනුවන්ගොඩ රජි රණතුංග විද්‍යාලයට ඇතුළත් වීමට නියමිතව තිබුණද ඔවුන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 125ක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම ප්‍රශ්නය උද්ගත වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට හය ශ්‍රේණිය සඳහා පාසලක් නොමැතිවීම හේතුවෙන් අද උදැසන මෙම විරෝධතාව ආරම්භ කළේ රජි රණතුංග ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටයි. ගරු ජනාධිපතිතුමනි, අපිට අපගේ පාසල ලබා දෙන්න. ඉගෙන ගන්න ආසයි අපිට. හය වසරක් නැහැ අපිට ඉස්කෝලේ ලබා දෙන්න. අපිට හය වසරට ඉස්කෝලේ යන්නේ, අපි මේ ඉස්කෝලේට ගන්න. අනතුරුව පිරිස පාගමනින් මිනුවන්ගොඩ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය වෙත පැමිණියා. එහිදී විරෝධතාකරුවන් එම ස්ථානයේ ඉදිරිපිටදීද විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසි. රටේ පවතින මැතිවරණ කොමසාරිස්තුමාගේ බලය, උතුරු පොලිස්පතිතුමාගේ බලය, මැතිවරණ කොමසාරිස්තුමාගේ රටේ දැන් මේ වෙනකොට මැතිවරණ ක්‍රියාදාමයක් යනවා. ඒකට ඔගොල්ලෝ සහයෝගය දක්වන්න. ඉන්පස්සේ ඔගොල්ලෝ ඕනේ දෙයක් කරන්න. අපි ඔයගොල්ලන් ඔක්කොම නෙමෙයි. අපිට නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට අයිංසකමේ දරුවංග මෙයා කරන්න අපි එකයි කියන්නේ. මේ බේහන්න ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයට නියෝජිතෙක් වෙන්න. බොරැල්ල සිට මරතාන දක්වා ප්‍රමුඛතා මන්තිර ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මන්තිරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද පෙරවරුවේ බොරැල්ල මන්සන්ධියෙන් ආරම්භ කෙරුණා. මෙමගින් මාර්ග තදබදයට විසඳුමක් ලබා දීමට හැකියාව ලැබෙන බව බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. විශේෂයෙන්ම දේවරුවේ ඇති වෙලා තියෙන මාර්ග තදබදයට විසඳුමක් ඇති කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ අද තියෙන මේ මාර්ග තදබදයේ ගැටලුව විසඳා ගැනීමට අනිවාර්යයෙන්ම හැකියාව තියෙන්නේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන්, බස්රිය දුම්රිය ශක්තිමත් කිරීමෙන් පමණයි. වෙන මාර්ගවලින් අපට දැන් ඒක පාලනය කරන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා නැහැ. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටපත් කරනවා. සුබ දවසක්. You are watching Abadarana 24/7. This is Abadarana 24/7.